මේ බංගලාවේ බිමට දාලා තියෙන ලීවල සද්දේ ඔය රෑට ඔය ලීවලින් පොටි පොටි සද්දේනවා. ඒව එච්චර හිතන්න දෙයක් නැහැ. සහ රක්කු ටිකක් බීලා නිදාගන්න. ගුණේරිස් කිව්වේ හවස තේබුණ වෙලාවේ හුලං කපොල්ල අතරින් එන හුලං ධාරාවන් සීතල කවලම් කරගෙන එහා මෙහා ඇදෙනවා. බිම් කළුවර එබෙන මානේ හීතලත් පොළොවට එබෙනවා. ජර්සිය පටලවගෙන යටිපතුල් හීතල කරන තනබිස්සේ ඇවිදින්න පටන් ගත්තේ කම්මැලිකම යවන්න හිතාගෙන. රෑ කෑම අතරේ වයින් වීදුරු කීපයක් උගුර හරහා පහළට ගලාගෙන ගියා. නින්දත් නොනින්දත් අතරේ මම හැරුණේ නාන කාමරයෙන් ඇහෙන කෙනෙක්ගේ නාන සද්දෙට. පැයකට අසන්න කාලයක් මොකෙක් හරි නානවා. ගුණේරිස්සෙන් ඇති සමහරුන්ට පුරුද්දටත් නාන්න ඕනිනේ. නාන සද්දෙ හමාර වෙලා කවුරු හරි ලී පොළවේ තද්දට අඩිය තියාගෙන ගේමැදින් කුස්සිය පැත්තට යන බැහුණා. ෂුවර් එකට ගුණේරිස්. කෝකටක් කියලා මම නාන කාමරේ ඇතුළට ගියා. වතුර බින්දුවක් නැති ගානට පිරිසුදු වෙලා කෙනෙක් නැව කියලා හිතාගන්න බැරි තරමට පොළොව වේලිලා. හයත් මම සාලෙට ආවා. ක්‍රීම් පාටර් ලැබ්‍රඩෝ බල්ලා කෙන්දිරි ගහගෙන සාලෙ පුටුවස්සේ හැංගිලා ඉන්නවා. පුලුටු ගඳක් නහය කඩාගෙන ඇඟට රිංගුවා. කුස්සියේ මිරිස් ගල ඇබරෙන සද්දය ඇහෙනවා කියලා තේරුම් ගන්න බැරි චකිතයක් මගේ ඇඟ පුරා හොල්මන් කරන්න ගත්තා. මම ලයිට් ඔක්කොම දැම්මා. කෝකටත් කියලා ඉතුරු වයින් ටිකත් උගුරට හලාගෙන ඇඳට වැටුණා. හොඳටම පොරව ගත්තා. YouTube එකේ බණ ටිකක් ප්ලේ වෙන්න දැම්මා. මෝනිං සර්. ගුණේරිස් තේ ලෑස්ති කරලා අරගෙන ආවේ එළියට. උදේ ඇහැරුණු ගමන් මං සිගරට් එකක් පත්තු කරගෙන මිදුලේ බංකුවේ වාඩි වෙලා හිටියා. මේ තමුසේට පිස්සු දයිස ඔය මහරෑ නාන්නේ? මම රෑ නෑවේ නෑ සර්. මම රෑට බංගලාවේ ඉන්නෙත් නෑ. මං ඉන්නේ පිටිපස්සේ තියෙන අර පොටි ගෙදර. මොකක්? කවුද එහෙනම් ඊර නැවේ? ආ, ඔය පොඩි පොඩි සද්ද ගණන් ගන්න එපා කීවේ ඒකනේ සර්. හොඳ පොඩි. පැයක් විතර මොකෙක් දෙකෙක් නෑවා. බල්ලත් සාලේ හැංගිලා හිටියේ පුටුවයට. ඊයේ තමයි දවස සර්. මං නොකිව්වේ සර් බය වෙන හින්දා. ගුණේරිස්, තමුසේ මොනාද මේ කියන්නේ? සර්, මේ බංගලාවේ ඉස්සරම ඉඳලා තියෙන්නේ ස්කොට්ලන්තේ සුද්දෙක්. මිනිහගේ ගෑණියෙක්ක ඔය සුද්ද හැමදාම හවසට දඩේ මේ යනවලු. ගිහින් එන්නේ රෑවෙලා. රෑට මිනිහ ගෙලින්ම එන්නේ එළියෙන් තියෙන දොර ඇරගෙන බාර් එකට. එතනට ගිහින් බොනවලු. බීලලු බාර් එක ඇතුලේ දොරෙන් බංගලාවේ සාලෙට එන්නේ. එක දවසක් මිනිහ රෑ දඩේ මේ ගිහින් ඇවිත් බාර් එකට රිංගලා තියෙනවා. කන පැලෙන්න වහිනවලු. සුද්ද එදා නොබී සාලෙට යන වෙලාවේ සුද්දි මහපුටුවේ බංගලාවේ කෝකිය එක්ක පුතිය ගන්නවලු. සුද්දා යකා වෙලා එවෙලම වෙඩි තියලා තියෙනවා. සුද්දි එතනම මැරිලා. මැරෙන්න කලින් ඒ ගෑණි තමන්ගේ අතේ ලේ පිටින් බිත්තිය අල්ලලා තියෙනවා. ඒ ලේ පාරම් මකන්න කියලා කොයි තරම් තීන්ත ගෑවත් ඒ පැල්ලම මතුවෙන නිසා පස්සේ කාලෙකේ බිත්තිය කඩලා අයින් කරලා තියෙනවා. අර කෝකියා වෙටි පාර කාගෙන බාර් එකට දුවලා තියෙනවා. බාර් එකේ එළිය දොර ලොක් නිසා මිනිහා කරලා තියෙන්නේ බාර් එකේ ජනේලේ කඩාගෙන වත්තට පයින් එක.
ඒ ජනේලේ තාම තියෙනවා සර්. පිටිපස්සේ ගබඩා කාමරේට දාලා කෝකිය වත්තට දිව්වට පන බේර ගන්න පුළුවන් වෙලා නෑ සර්. සුද්ද වෙඩි තියලා තියනවා දුවන කෝකියට. කෝකියත් මැරිලා. හැම අවුරුද්දෙම ඒ මරණ දෙක සිද්ධ වුණු දවසේ මේ බංගලාව හොම තමයි. බල්ලෝ කෙඳිරි ගාගෙන ඇඳක් යටට නැත්තම් පුටුවක් යටට රිංගනවා. සුද්ධි ඇවිත් පැය ගානක් නානවා. කෝකිය කෑම හදනවා. සුද්ධි නාලා ගිහින් කුස්සියේ තියාගෙන කනවා. මම්මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා. හැම අවුරුද්දෙම ඒ දවසට මම මේ බංගලාව මඟහරිනවා. ඊයේ සෑයෙන නිසා මම හිටියේ. ඒත් රැවෙද්දි මම මාරුණා. තමුසේ මට කලින් කියන්න තිබ්බනේ ගුණේරිස්. අනේ මම බය වුණා සර්. ඒක නෙමෙයි සර්ට අද ඉන්න බය නැද්ද? නෑ අයිසේ, මම අද කොහොම හරි අර සුද්ධිව බලන්න ඕන. මේක සත්‍ය කතාවක්. ස්කොට්ලන්තයෙන් ලංකාවට සංක්‍රමණය වුණු වැවලිකාර සුද්දෙකුගේ නිර්මාණයක්. වටේට තේවත්තක් තියෙනවා. ඒ වත්ත මේ වැවලිකාර සුද්දගේ වගාවක්. අද ලංකාවේ ප්‍රසිද්ධ වතු සමාගමක කොටසක්. කතාව ඇත්ත නැත්ත හොයාගන්න ඔබටත් යන්නම වෙනවා. නියමිත දවසට නියමිත තැනට. අද කතාව මෙතනින් අවසන්. මම මේ කතාව ඔපුටා ගත්තේ ඉසුරු ටීවී හේරප් කියන ෆේස්බුක් account එකෙන් දාලා තිබ්බ කතාවකින්. මේ වගේ සත්‍ය කතාවක් පළ කරලා තිබුණට. එහෙනම් පරිස්සමින් ඉන්න. අපි ලං කතාවෙන් හම්බෙමු. එතකන් ඔගොල්ලෝ හැමෝටම බුදු සරණයි. මම නිර්නාමික ලියන්නා.